අයිබෝන් හරිනේ හරියට ගිනින සියත උදැසන පුවත් විකාශයයි මේ මමරුවනි කාකුමාර දාස ප්‍රථම නවදහනේ දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත වාස්කු ප්‍රහාරය පිළිබඳ ස්වාබලන ජනපති කොමිසම අදත් රැස් වෙයි ලබන 20 වෙනිදාට පෙර කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවන්න එජෝපේ මන්ත්‍රීවරුන් 26ක් රනිල්ගෙන් ලිඛිතව ඉල්ලයි අසාධාරණයට ලක් වූ ආරක්ෂක අංශ සමාජිකීන්ට සාධාරණ ඊට කරන බව අගමැති කියයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය හා යටතේ පවතින ආයතනවල ශ්‍රේෂ්ඨ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා ලංකා විදුලි බල මණ්ඩලයේ ශ්‍රී ලංකා සුනිත්‍ය බල අධිකාරිය ඇතුළු ආයතන නියෝජනය කරමින් නියෝජිතයින් මෙම හමුවට එක්ව සිටියා. එම ආයතනවල පැන නැගී ඇති ගැටලු සහ ඒවාට ලබා දිය හැකි කඩිනම් පිළිතුරු පිළිබඳව මෙහිදී අවධානය යොමුව තිබෙනවා. විදුලි බල ශේෂ්ත්‍රයට අදාළව ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත නව ව්‍යාපෘති පිළිබඳවද සාකච්ඡාවට ලක් වුණා. ඒවා ආරම්භ කිරීමට පෙර නිසි සක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමේ වැදගත්කමද මෙහිදී ජනාධිපතිතුමා පෙන්වා දී තිබෙනවා. එමෙන්ම සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ විදුලි බල ශේෂ්ත්‍රයට අදාළව සිදු කර ඇති යෝජනා පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එම යෝජනා සඳහා අමාත්‍යංශ නිලධාරින්ගේ පූර්ණ එකඟතාවය පළ වුණා. විදුලි බල අවශ්‍යතාවය සපුරාලීම සහ ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිය පිළිබඳව විදේශ රටවල් දැනුවත් කර නව ව්‍යාපෘති සඳහා ආයෝජකින් ගෙන්වා ගැනීම සහ විවිධ විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කිරීම පිළිබඳවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී අවධානය යොමු කර තිබෙනවා. එහිදී අනාවරණය කෙරුණේ පසුගිය වසර කිහිපය තුළ විදුලි බල ශේෂ්ත්‍රයට අදාළව විදේශ රටවල් රැසක් සමග අවබෝධතා ගිවිසුම් අත්සන් තබා තිබුණද ඉන් බොහොමයක් රාජ්‍යයන් අතර අත්සන් තැබුණේ වා නොව පෞද්ගලික සමාගම් සමග අත්සන් තැබුණු එකඟතාවයන් බවයි. එබැවින් ඒවා ක්‍රියාත්මක කිරීමේදී නිසි අධ්‍යයනයක් සිදු කරමින් රටට හිතකර අන්දමින් කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දී තිබෙනවා. විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ජනාධිපති ලේකම් ආචාර්ය බීබී ජයසුන්දරන මහතුරුන් මෙන්ම විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පසුගිය වසර පහ තුළ හමුදා සමාජිකයන් මුහුණ දුන් අවමානය නිවැරදි කිරීමට කටයුතු කරන බව අග්‍ර අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමින්. ආරක්ෂක සේවා අණ දින හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ කොළඹ නෙළුම්පොකුණ රඟහලේදී. Major Ahmed Lizan, the Republic of Maldives. Lieutenant Colonel Bishwanath Timilsina. Indians among the 2008 Mumbai attackers, all the Easter Sunday suicide bombers were Sri Lankans. 2008 වසරේදී මුම්බයි නගරයට එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයට ඉන්දියානු ජාතිකයින් සහභාගි වෙලා හිටියේ නැහැ. නමුත් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ සියලුම ත්‍රස්තවාදීන් ශ්‍රී ලාංකිකයින්. මේ තර්ජනය අපේ රටට සීමා වෙච්ච තර්ජනයක් නෙවෙයි. මේ නිසා අපේ රටට හා වෙනත් රටවල්වල උන්නතිය සඳහා මේ ත්‍රස්තවාදය මර්ධනය කළ යුතුමයි. අවාසනාවන්ත සිද්ධිය පසුගිය වසර පහ තුළ රටේ බුද්ධ්‍යංශ අකර්මණ්‍ය කරලයි තිබුණේ. ලෝකයේ කිසිම රටක ආණ්ඩුවක් මේ ආකාරයට තමන්ගේ සන්නත් හමුදාව අවමානයකට ලක් කරලා නැහැ. සන්නත් හමුදාව කියන්නේ ජාතියේ ආරක්ෂකයා. පසුගිය අවුරුදු පහ තුළදී හමුදා සමාජිකයන් වින්ද අයුක්තිය අසාධාරණය සහ අවමානය නිවැරදි කරලා අවශ්‍ය තැන්වලදී වන්දි ලබා දීමට මම මේ අවස්ථාවේදී ප්‍රතිඥා දෙනවා. ජනතාව අපි අත්‍යජාතික ආරක්ෂාව තහවුරු කරන්න. ඒ ඉලක්කය සපුරා ගන්න කළ යුතු යම් දෙයක් තිබේද අපි ඒ දේ අනිවාර්යයෙන්ම කරනවා. කොටි සංවිධානයෙන් අපිට එල්ල වුණු අභියෝගයේ ජය ගන්න අපිට ආයුධ හා මහා පරිමාණ සටන් අවශ්‍ය වුණා. නමුත් අපි අද මුහුණ දීලා තියෙන අලුත් ත්‍රස්තවාදී ඕතුර පරාජය කරන්න මේ අවස්ථාවේදී අවශ්‍ය වන්නේ බුද්ධි මෙහෙයුම්. ජාත්‍යන්තර බුද්ධ්‍යාංශ සමග සමීප සම්බන්ධතාවයන් පවත්වා ගැනීම සහ ඒට ගැළපෙන විදේශ ප්‍රතිපත්තිමය ප්‍රවේශයන් වගේ කාරණා. ස්වයිරි ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න සන්නත හමුදාවලට අවශ්‍ය නායකත්වය දේශපාලන බලධාරීන් හැටියට අපි ලබා දෙනවා. මේ රටේ සන්නත හමුදාවලටත් ශ්‍රී ලංකාවේ ජනතාවටත් අපි දෙන ප්‍රතිචාරවක්කය. With the leadership to achieve the objective of ensuring the national security of a sovereign Sri Lanka.
That is our pledge to the armed forces and the people of Sri Lanka. පාස්කු ප්‍රහාරය පිළිබඳ ස්වාබලන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ඊයේ දින යළි රැස්වුණා. අප්‍රේල් 21 වන දින සිදු වූ ප්‍රහාරය පිළිබඳව ස්වාබැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අද යළිත් රැස්වුණා. එනු අද කොමිසම වෙත පොලිස් නිලධාරීන් 3 දෙනෙකු ප්‍රකාශ ලබා දීමට පැමිණ තිබෙනවා. තලංගම් පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක MD අනිල් ජයන්ත මහතා, කොළඹ උතුර කොට්ටාෂයේ සහකාර පොලිස් අධිකාරී MD නිරංජලාභේ වර්ධන, මීගමු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක GI සුදත් ප්‍රියන්ත ඒකනායක යන මහතුරුන් අද මෙලෙස කොමිසම වෙත පැමිණ තිබෙනවා. පංච පුද්ගල කොමිෂන් සභාව විසින් ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම සිදු කෙරෙනවා. මෙම නිලධාරීන් පසුරු දෙකට පමණ කොමිෂන් සභාව වෙත පැමිණිව බයි එම ස්ථානයේ සිටින අප වාර්තාකරුවන් පැවසුවේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම ජනාධිපති කොමිසම පත්කනු ලැබුවා. අභ්‍යාචනාධිකරණ විනිසුරු ජනක්ද සිල්වා මහතාගෙන් අද රැස්වූ මෙම කමිටුව හෙට දිනේදීද රැස්වීමට නියමිත අතර හෙට දින පොලිස් නිලධාරීන් 6 දෙනෙකු කොමිසම වෙත කැඳවා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කමිටු සමාජිකෙන් 3 දිනක විසින් මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ පසුකෙදා රංජිත් මද්දුම්බණ්ඩාර සහ තලතා අතුකුරල යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මාධ්‍ය හමුවක් ඇඳවා සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන්. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය එළඹෙන 20 වනදාට පෙර කැඳවන ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් මගින් යොමු කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය තුළ පක්ෂ නායකත්වය මෙන්ම විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් වූ අර්බුදය පිළිබඳව පසුගිය කාලයේ පුරාවට දැඩි ලෙස කතාබහට ලක් වුණා. ඒ අනුව එම අර්බුදයට යම් හෝ පිළිතුරක් ලබා දෙමින් පසුගිය 5 වනදා සිරිකොත පක්ෂ මූලස්ථානයට රැස් වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් වූ අවසන් එකඟතාවයකට පැමිණියේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායක ධුරය ලබා දීමෙන් අනතුරුවයි. කෙසේ වෙතත් එදින එක්සත් ජාතික පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණියේ නැහැ. එදින සිට ඉදිරි සති දෙකක කාලයක් තුළ පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීමටයි එදින රැස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කළේ. පක්ෂ නායකත්වයේ තීරණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී සාකච්ඡා කළ යුතු වනවා. ඒ අනුව මේ මාස 20 වන දිනට පෙර කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 26 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට භාර දී තිබෙනවා. ඒ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා විසින් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කමිටු සමාජික ලක්ෂ්මන් කිරියල්ල, වජිර අබේවර්ධන සහ මහාචාර්ය ආශුමාර සිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ එම කමිටුවේ සමාජිකයින් වන රංජිත් මද්දුම්බණ්ඩාර මහතා සහ තලතා අතුකෝරල මහත්මිය ඊයේ කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවක් පිළිබඳවයි. ඒ අනුව අදාළ මාධ්‍ය හමුවේදී රංජිත් මද්දුම්බණ්ඩාර මහතා සහ තලතා අතුකෝරල මහත්මිය විසින් සිය පුද්ගලික අදහස් සහ මතිමතාන්තර ප්‍රසිද්ධිය පළ කිරීම, කමිටුව වෙත පැවරී තිබුණු වගකීම් පැහැරහැරීමක් සේම පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලට අකුල් හෙලීමක් සේ දකිනා බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. නායකතුමන් පැහැදිලිවම සඳහන් කර තිබුණේ පක්ෂ ප්‍රතිසංවිධාන කාර්යයන් ඉතා කඩිනමින් සිදු කළ යුතු බවත්, සියලු වෙනස්කම් අඩුතරමින් දෙසැම්බර් මාස 20 වනදා වන විට ක්‍රියාවට නැංවිය යුතු බවත්, ඒ අනුව ප්‍රතිසංවිධාන නිර්දේශ ඉදිරිපත් කිරීම කමිටුට පැවරී තිබුණු බවයි මෙම නිවේදනයේ දැක්වෙන්නේ. විපක්ෂ නායක ධුරයට අමතරව ඉදිරි මැතිවරණයේ අගමැති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීම සම්බන්ධයෙන් මේ වන විටත් කමිටුව එකඟතාවයට පැමිණ තිබූ අතර, ප්‍රතිසංවිධානයට අදාළ සියලු නිර්දේශ පිළිබඳ පක්ෂීය නිලධාරී මණ්ඩලය ජ්‍යෙෂ්ඨ සමාජිකයින් පසුපෙළ මන්ත්‍රීවරුන් සමග මෙන්ම පක්ෂයට අනුශාසනා කරන මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින් සමගද සාකච්ඡා කොට ලබන සතිය අවසන් වීමට පෙර තීන්දුව තීරණයට එළඹීම පක්ෂයේ අරමුණ හා අභිප්‍රාය වූ බවයි එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කමිටු සමාජික විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. එසේම සාමූහිකව සමගීන් හා සම්මුතියෙන් තීරණ ගැනීමේ ක්‍රියාපිළිවෙතක් සකස් වී තිබියදී, ඊට පිටුපා යමින් කමිටුවේ මතයට පටහැනිම කටයුතු කිරීම අනුමත කළ නොහැකි බවද එහි දැක්වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදු කෙරුණා. ලබන සඳුදා සියලු මැති අමාත්‍යවරුත් එක්ක, විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මැතිතුමා, අග්‍රාමාත්‍යතුමා සියලු දෙනා එකතු වෙලා අපි කළ යුතු හොඳම යෝජනාව කුමක්ද කියන කාරණේ සාකච්ඡා කිරීම සඳහා කටයුතු කරමු. සැකපිය කියන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ලබන සතියේ ඉඳන් සෑම ආසනයකට පැමිණලා අපේ රටේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහයෝගය ලබා දෙන්න ලබා දුන්න සියලුම ජනතාවට ස්තුති කිරීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක වෙනවා. දැන් සජිත් ප්‍රේමදාස මැතිතුමාට නායකත්වය ලබා දෙන්න සියලු දෙනාගේම ඒකමතික තීරණයකට ආවද?
සජිත් ප්‍රේමදාස මැතිතුමා තමයි අපේ පක්ෂයේ අනාගතය කියන එක ඉතා පැහැදිලි. නියත වශයෙන්ම අනිවාර්යයෙන්ම ග්‍රාමාත්‍ය දුර අපේක්ෂකයා පක්ෂ නායකයා විය යුතුයි. ඔබතුමා හිතනවද රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ අවස්ථාව ලබා දෙයි කියලා? ඔයිද මෙතුමා අවුරුදු 25 මේ පක්ෂය ආරක්ෂා කරපු නායකයා. තවදුරටත් එක්සත් ජාතික පක්ෂයට ආදරය කරන නායකයෙක්ද. එතුමා මේ වෙනස් වීම වෙනුවෙන් අවශ්‍ය වටපිටාව හදයි කියලා අපි ලොකු දැඩි විශ්වාසයක්. සජිත් මහත්තයා දැන් ඔබතුමාලත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා මීට පෙර. අපි කීප වටක් එතුමත් එක්ක සාකච්ඡා කරා. එතුමා මේ මැතිවරණ ජයග්‍රහණය කරන්න අවශ්‍ය වෙන වෙනස්කම් මොනවද කියන කාරණා මතු කරා. ඒ වගේම එතුමා විශේෂයෙන්ම කිව්වා පක්ෂයේ නායකත්වය එතුමා පත් වුණාට පස්සේ මේ පක්ෂයේ ව්‍යවස්ථාව තුළ තියෙන ඒකාධිපති ස්වરૂපය නැති කරලා එතුමා මේ රටේ එක්සත් ජාතික පක්ෂයේ කවදාහරි තවත් නායකයෙකුට බිහි වෙන්න තියෙන අවස්ථාව කරදරයකින් තොරව බිහි කරන්න පුළුවන් අවශ්‍ය වටපිටාවක් හදනවා කියන කාරණාවත් මතු කරලා තියෙනවා. වත්මන් රජය යටතේ කිසි විටකත් තැපැල් අමාත්‍යංශයේ පුද්ගලීකරණය කිරීමට ඉඩ නොදෙන බව අමාත්‍ය බඳුල ගුණවර්ධන මහතා පවසනවා. පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ තොරතුරු සහ සංනිවේදන තාක්ෂණ අමාත්‍ය සහ උසස් අධ්‍යාපන තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අමාත්‍ය බඳුල ගුණවර්ධන මහතා තොරතුරු සහ සංනිවේදන තාක්ෂණ අමාත්‍යංශයේ තැපැල් සේවා අමාත්‍යංශයේ වැඩභාර ගනු ලැබුවා. ඒ කොළඹ පිහිටි තැපැල් අමාත්‍යංශයේදී කිසිසේත් තැපෑල පුද්ගලීකරණය කිරීමේ ප්‍රතිපත්තියක් අපේ රජය තුළ නැහැ. මේක ජනතාවගේ රජයක් නිසා ජනතාවගෙන් වැටුප් ලබන අයගේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ විසඳීම සඳහා සක්‍රීය දායකත්වයක් ලැබලා දෙනවා. එතකොට වැඩවර්ධන ඇතිවීමේ හේතුවක් ඇති වෙන්න බෑ කන් දෙනවා. අපි කන් දීලා බලනවා සාකච්ඡා කරලා විසඳ ගන්න. ලිච්ඡවී ක්‍රමයට නේද? ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කරලා තියෙනවනේ රටට හානි කර ජනතාවගේ අභිලාෂයන්ට පටපෑනි කවර කිවිසුමක්වත් මොනම හේතුවක් නිසාවත් කිසිම රජයක් සමග ලංකාණ්ඩුව අස්සම් කරන්නේ නැහැ. උසස් අධ්‍යාපන ආයතනයේ යටතේ අපොස සාමාන්‍ය පෙළ උසස් පෙළ සමත් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් නොලබන 30,000කට අධික පිරිසකට ඩිප්ලෝමා උසස් අධ්‍යාපන ඩිප්ලෝමා ලබා දෙන ආයතනයක් රටේ විවිධ ප්‍රදේශවල ස්ථානගත කරලා තියෙනවා. ඒ තියෙන ශක්්‍යතාවය හැකියාව බලලා අපි ඒ ආයතන සියල්ල විශ්වවිද්‍යාල විද්‍යායතන බවට යුනිවර්සිටි කොලෙජස් බවට උසස් කරන්න ඒ සඳහා අවශ්‍ය වෙන විශේෂඥ කමිටුවක් පත් කරන්න කැබිනට් අනුමැතිය ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුව 2020 මේ තියෙන උසස් තාක්ෂණික ආයතනය හරහා අපොස උසස් පෙළ සමත් වෙන 50,000ක් විතර බඳව ගන්න පුළුවන් වෙන විදිහේ ඉලක්කයක් කරා ළඟාවෙන් කඩිනම් වැඩසටහනක් සකස් කරන්න තමයි අද සාකච්ඡා කරන්නේ. මේ අතර ප්‍රජා සවිපල ගැන්වීමේ හා වතු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය මාත්‍යවරයා ලෙස පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා ප්‍රජා සංවර්ධන රාජ්‍ය මාත්‍යවරයා ලෙස වැඩභාර ගනු ලැබුවා. ඒ නාරහිම්පිට පිහිටි ප්‍රජා සංවර්ධන අමාත්‍යංශයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ ප්‍රියන්ත ලියනගේ මහතාගේ නම ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා අදාළ මැතිවරණ කොට්ටාශය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස වරුණ ප්‍රියන්ත ලියනගේ මහතා පත් කර තිබෙනවා. අංක 21 රත්නපුර මැතිවරණ කොට්ටාශය සඳහා 1988 අංක 15 දරන පනතින් සංශෝධිත 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 62 වගන්තිය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තෝරාපත් කර ගන්නා ලද බව ප්‍රකාශයට පත් කරන ලද රංජිත් සොයිසා මහතා මේ යාම හේතු කොටගෙන 8 පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව ඉහත කී පනතේ 64.1 වගන්තිය යටතේ පාර්ලිමේන්තුවේ මහලේකම් විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දී ඇති පරිදි අදාළ මන්ත්‍රී ධුරය සඳහා මෙලෙස වරුණ ප්‍රියන්ත ලියනගේ මහතා පත් කළ බවයි මැතිවරණ කොමිෂන් සභාව ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන්නේ. දැඩි ආන්දෝලනයකට තුරු දී ඇති MCC ගිවිසුම යලිසලකා බැලීමට රජයේ තීරණය කර ඇති බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ දින දැනුම් දුන්නා. අදාළ සලකා බැලීම සිදුවන තෙක් ඊට අදාළ ගිවිසුම් වලට එළඹීමට කිසිදු පියවරක් රජය විසින් නොගන්නා බවද නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.
அமெரிக்கானு எக்ஸத் ஜனபதிய சமூக இக்குத்ராஜே விசின் அர்சன் கிரியமிட சூதானா ஊ மிலேனியம் செலேஞ்ச் கோபரேஷன் வெடைப்பிரிவலை அடுத்தே கிவிசும் பிலிபந்தவு நெவத சமாலோசனாக சிது கிரியமிட்டு ரஜே தீரணைக்குர அதிபபாத் எதேக் அதால கிவிசும் விரட்டு எலமியமிட ரஜே கிசிந்து பியவராக் நுகட்னா பவாத் நீதிபதி வரையா பிரஷ்டாதிக்க நிடத்தனும் துன்னா மிலேனியம் செலஞ்ச் வெடப்பிரிவலை அடுத்தே கிவிசும் விரட்டு எலபீம விளக்வீமின் நியோகத் நிகுத் கண்ணமென் இல்லா கொணுகர திபின மூலிக ஐதிவாச கம்பெட்சம் பஞ்ச புத்கல ஸ்ரேஷ்டாதிக்கன வினுசுடுமடுள்ளாக்கமுவே கெந்து அவஸ்தாவேதி நீதிபதிவரா வினுவின் பெனிசிட்டி அதிரேக சொலிசிட்டர் ஜென்ரால் ஃபர்சானா ஜமீல் மகாத்மிய மெமதனும் தீம சிதுகலா மெம பெட்சம் பூனக அலுவிஹாரே ஏடிபி தெஹிதினிய முர்துபனாட்டு எஸ் துரைராஜா சகா காமினி அமரசேகரியான மகாத்ம மகாத்மியன்கேன் சமான்வித்த பஞ்ச புத்கல வினுசுடுமடுள்ளாக்கமுவே கெந்தவருளப்புவா ஏதே நீதிபதிவரா வெனுவன் கருணுதக் ஊ ரஜே அதிரேக சொலிசிட்டர் ஜென்ரால் ஃபர்சானா ஜமீல் மகாத்மிய அமெரிக்காவு சமக அத்சன் கிரியமிட யோஜனா கருதிப்பு மிலேனியம் செலேஞ்ச் கிவிசும யலி சமாலோசனிட லக் கிரியமிட்டு வத்மன் ரஜே தீந்துகர அதிபவசனான் கலா எதேக் மெம கிவிசும் அத்சன் கிரியம சம்பந்தேன் தீரணையாக கின நொமத்திபவை ரஜே அதிரேக சொலிசிட்டர் ஜென்ரால் பரிய அதிக நீட்ட தன்வா சிட்டியே ஏ அணுவ பெட்சம நவத மார்த்து மாச விசி பசுவனதா கேந்த வீமின நியமக்கள் ஸ்ரேஷ்ட அதிகரணிய எதினட்ட மெம கட்டியுத்துவல பிரகத்திய வார்த்தா கண்ணமெந்த நியமக்கலா ரஜே வைத்திய நிலதாரணிகே சங்கமய நீதிஜ்ஞ தர்ஷன வேலதுவகே சக பூஜ்ய அங்குருவெல்லே ஜினானந்த ஹிமியான் என பார்ச்சோ விசின் பெட்சம கொணு கர திபுனா பெட்சம் கருவன் கியா சிடின்னே மிலேனியம் செலேஞ்ச் கோபரேஷன் வெடப்பிரிவலை அடுத்தே ஸ்ரீலங்கா ரஜே அமெரிக்கானு ரஜே சமக ஹமுதாவன் ஸ்தானகத கிரியமே கிவிசும் அத்பத் கிரியனியம் ஹா அந்தர் சேவா சபையமே கிவிசும் சக சஹஸ்ர அபியோக சன்ஸ்தா சங்யுக்த கிவிசும் என கிவிசும் கீபேக்கட் எலம்பிவிட்டு அமாத்திய மண்டலே விசின் அனுமதி லபாதி அதிபவிட்டு இக்குத் திசுவனதா பல ஊ மாத்திய வார்த்தாவலின் தனகத்பவாய் பார்லிமேந்துவே சக மகாஜனதாவகின் கிசினு அனுமதியகின் தொடர்வு அர்சன் கிரியமிட நியமித்து மெம கிவிசும துளின் ரட்டே ஜாதிக ஆரக்ஷாவு சா ஸ்வாயிரிபாவேட்ட பரபத்தல அகத்தியாக சிது விய ஹேக்கி பவு பென் பாதின பெட்சம் கருவன் ஏ துளின் ஆண்டுக்ரம விவஸ்தாவு உள்ளங்கனி வன பபாய் கியாசிடின்னே எபவின் மெம கிவிசும் மாலாவட எலம்பீமட ரஜே விசின் கேன ஏதி தீரணே துளின் ஆண்டுக்ரம விவஸ்தாவு உள்ளங்கனி வன பவட தீந்துவக் லபாதின் லெசாத் எம கிவிசும் வலட அர்சன் தபீம வலக்வீமே அதுரு நியோகாக நிகுத் கன் லெசாத் பெட்சம் கருவன் ஸ்ரேஷ்டாதிகரணேன் இல்லாதி மெனவா ஏ வக உத்தரக்கருவன் லெச நீதிபதிவரையா ஹிட்டபு ஜனாதிபதி மைத்ரிபால சிறிசேன மகதா ஹிட்டபு அக்ராமாத்திய ரணில் விக்ரமசிங்க மகதா சக ஹிட்டபு அமாத்தியவருன் திலக் மாரப்புன மங்கள சமரவீர எத்துலு மகத்வருன் பிரிசாக் நாம் கருதி வினவா ரணில் விக்ரமசிங்க மகதாவ பக்ஷ நாயக தூரேன் இவத் கிரீமிட்டு கிசிந்து தீரணையாக நுமதி பவ பார்லிமேந்து மந்திரி மயந்த திசாநாயக மகதா பவசனவா ஏ கொழும்பு பெவதி மாத்தியமுகடெக் வெமின் මේ රට බාර ගන්න පුළුවන් අනාගතයට සුදුසු නායකත්වයක් අපි හදාන්න ඕනි කියන මතේ මම ඉන්නවා. ඒ කියන්නේ දැන් නායකත්වය සුදුසු නැද්ද? අවුරුදු 40ක පාර්ලිමේන්තුවේ පරිපුරුද්දක් තියෙන නායකෙක් තමයි රනිල් වික්‍රමසිංහ. අද එක්සත් ජාතික පක්ෂයෙන් ඇහුවොත් කාටද පුළුවන් ඕනෙම ජාත්‍යන්තර නායකයෙකුට කතා කරන්න පුළුවන් දක්ෂතාවය තියෙන බුද්ධිමත් නායකයෙක් කවුද කියලා ඇහුවොත් උත්තරය තමයි පැහැදිලිවම රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඒ නිසා එතුමාව එකපාරටම එළියට දාන්න එහෙම වැඩ පිළිලක් එක්සත් ජාතික පක්ෂය තුල නැහැ. ඒ වුණාට එක්සත් ජාතික පක්ෂය තුල ඉන්නවා තරුණයන් රාශියක් නායකත්වයට සුදුසු. නෑ මං කවුරුත් එහෙම සුදුසුයි කියලා කියන්නේ නෑ. නවීන සරණගේ මැතිතුමත් එක්සත් ජාතික පක්ෂය තුල ඉන්න අද ජාතික සංවිධායකතුමා. ඒ දැහිවෙන් තීරණය කරයි කවුද ඊළඟ එක්සත් ජාතික පක්ෂ නායකයා වෙන්නේ කියලා. සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉන්නවා, නවීන සරණගේ මැතිතුමා ඉන්නවා. නායකයන් තෝරා ගන්න ටක්ටික්ටු ක්‍රමයට තෝරා ගන්න වෙන්නේ මන් දන්නේ මොකද තට්ටු ක්‍රමය කියන්නේ කියලා. ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල අපිට පුළුවන් ඡන්දයකින් නායකත්වය තෝරගන්න. අපි බලාපොරොත්තු වෙන හැටියට මහමැතිවරණයට කලින් යම් කිසි වෙනසක් වෙන්න පුළුවන්. ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා රැකියා විරහිත තරුණ තරුණියන් හට නව රැකියා අවස්ථා බිහි කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසනවා. ඒකෑකල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශේෂයෙන්ම ඉසර අමාත්‍යවරු වාහන 18ක් 20ක් පාවිච්චි කරපු එක අද අමාත්‍යවරෙක්ට වාහන 3කට සීමා කරලා තියෙනවා. ජනාධිපතිවරයා පමණ එතුමා පාවිච්චි කරන්නේ වාහන 4ක්. එතන ඉඳලා ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉඳලා හැම මට්ටමකම රාජයේ ආයතනවල තියෙන වැඩිපුර වියදම් අවම කිරීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඉදිරි මැතිවරණයේදී අපි ඇත්තටම අපේ රජයක් හැටියට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපක්ෂ ප්‍රකාශනයේ එතුමා බලාපොරොත්තු වෙනවා මේ වසර 5 ඇතුළතදී 100%ක්ම ඉෂ්ට කරන්න. ඒ වගේම ජනතාවට සහන ලබා දීමේ වැඩපිළිවෙල ඒ වගේම විශේෂයෙන්ම තරුණ තරුණියන් වෙනුවෙන් අපේ රටේ රැකියා ලක්ෂයක් ඉතාමත් කඩිනමින් අඩු ආදායම් ලාභී පවුල්වල අයට ලබා දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ආර්ථිකය ශක්තිමත් වෙන්න නම් අපේ සමෘද්ධි ප්‍රමාණය අඩු විය යුතුයි. ඒ තුලින් ඒ සමෘද්ධි පවුල් ප්‍රමාණය කෙමෙන් කෙමෙන් අඩු වෙනවා. ලක්ෂයකට ලබා දුන්නහම විශ්වවිද්‍යාල යන්න බැරි වුණත් ඒ සමත් වෙලා ඉන්න කණ්ඩායම සඳහා ගුරු සහායකයන් හැටියටත් ඊළඟට උපාධිධාරීන් මේ සියලු දෙනාටම රැකියා වැඩපිළිවෙලක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. සුවිස් පැහැදිලි ගැනීම
බොරුවක් හදලා එහෙමත් නැත්නම් මේක කුමන්ත්‍රණයක් නම් ඒ ස්විස් ඒ නිලධාරීනියට මම හිතන්නේ අවම වශයෙන් සිර දඬුවමකට මුහුණ දෙන්න සිදු වෙනවා. අර රාජිත සේනාරත්න මැතිතුමා මැතිවරණ දිනේ අර කිඹුලෙක් ගැන කිව්වා. ඊළඟට ඒ චෝදනා කරපු සුදු වෑන් රථයේ රියදුරා හොයාගන්නත් නැහැ. ඊළඟට ස්විස් මේ නිලධාරීනියටත් ඒ වගේම චෝදනාවක් කළා අවසාන වශයෙන් මේ ජනතාවගේ ජීවිත විනාශ කරන්න එපා කියලා අපි ඉල්ලීමක් කරනවා. දගත්ම වෙන්නේ රටේ ගෞරවය ආරක්ෂා කරගෙන කටයුතු කරන්න. මොරටුව ලුණාව නාගරික මහල් නිවාස ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු කඩිනමින් අවසන් කර එළඹෙන මාර්තු මාසයට පෙර එම නිවාස ව්‍යාපෘතිය ජනසතු කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. මොරටුව ලුණාව නාගරික මහල් නිවාස ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා අද එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ඉන්නතුරුව රාජමාත්‍යවරයා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. 2015 මේ ව්‍යාපෘතිය බාර දෙන්න නියමිත වෙලා තිබිච්ච වෙලාවක 2015 තිබිච්ච රජය ඉවත් වීමත් එක්ක සම්පූර්ණයෙන් 90%ක් වැඩ ඉවර කරලා තිබිච්ච ව්‍යාපෘතිය අවුරුදු 5ක් එහෙම් පිටින් නැවතිලා තියෙනවා. රාජ්‍ය මුදල් නිස්කාරණේ යොදෝලා මේ මුදල් වලින් වැඩක් ගන්නෙ නැතුව ඒවා හදලා බාර දෙන්න නැතුව තියලා තියෙනවා. ඉතින් අපි කඩිනමින් වැඩ කරන රජයක් මේ බලයට පත් වෙලා තියෙන්නේ. මහල් නිවාස වැඩපිළිවෙල අතිසාර්ථකව මේ නගරවලට ගෙනාවේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. ඉතින් එතුමාගේ සංකල්පයක් කොට හැදිච්ච මේ ප්‍රෘතිය එතුමත් එක තරඟ වැදිච්ච ජනාධිපති අපේක්ෂකයාට 100%ක ප්‍රමාණය අවුරුදු 5කට කරන්න බැරුව ගිහිල්ලා තියෙනවා. මේවා නිලධාරීන්ව සම්බන්ධ කරගෙන පැයෙන් දෙකෙන් කරන්න ඕන දේවල් නේද. නමුත් මේ පැයක් දෙකක් යොදවලා මේ ජාතික ප්‍රශ්න වලට මේ නිවාස ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්කමක් තිබිලා නැහැ. සියත උදැසන පුවත් විකාශය නිමාවට පත්වනවා. දවස උසුම් කළ තවත් පුවත් දැනගැනීමට පිවිසෙන ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය වන www.siyathanews.lk වෙබ් අඩවිය වෙත යළිත් හමුව අපගේ මධ්‍යහන පුවත් විකාශය තුලින්. ඔබට සුබදා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.